ඔන්න මචං අන්තිමට ඇම්ඩ ආලවලු. මොකද වජුලෝ තාම උඹට පෑව්වේ නැද්ද කියලා ආනවලු. පට්ට කම්මැලි කතාවක්. මේ මං කතාවක් කියන්නේ. මේක බොයිස් ඇත්ත කතාවක්. මේක මට සිද්ධ වෙච්ච සිද්ධියක්. උඹ දන්නවනේ මචං උඹ දන්නවා. අපේ කළු මාමෝ දන්නවනේ. මාමට කතා කළා මචං සෆාරියක් යන්න. මාවනේ? නෑ වනාත මුල්ලේ. ඉස්සෙක්ගනේ. අර කීපන්. වාගනේ මාමලකට තියෙන සුපිරි සෆාරි ජිප්පයක් මචං. ඔබ කියන්නේ මචං මමයි මචං ජිප් එකේ නැගලා 100යි 180යි 260 වෙනකම් වේගයෙන් මචං යනවා. මම්ම දැන් ඩ්‍රයිව් කරේ. අම්මට උන. එහෙනම් පට්ටම ඇත්ත. අනුවස් අනිවාර්යෙන් අහපන්. මෙන්න අමූලික ඇත්ත මේ කියන්නේ. ඔබ කියපන් මචං. හරි. ආපන් ඇත්ත. මහා වන මැද මචං 280ට මචං දැන් ජිප් එක විදිනවා කියන්කෝ. මචං පැන්නා කියන්කෝ එකපාරක්. කොටියක් මචං. කතන මචං මම ගැහුවා බේකේ සීරීස් ගාලා මචං. එතකොට කොටිය කොටියත් කිසි අවුලක් වුණ නෑ මචං. මම ඩිංගල රිවර්ස් එකට ගත්තා. කොටිය ඉස්සරහට යනවා මම රිවර්ස් එකට යනවා. කොටිය ඉස්සරහට යනවා මම රිවර්ස් එකට යනවා මචං. පොඩි ගැප් එකක් තිබ්බා මං එතනින් කපලා සිංගල ගියා. එතකොට කොටිය පස්සෙන් පන්නගෙන මාවා. මම යනවා කොටිය පස්සෙන් එනවා. මම පාගනවා කොටිය පස්සෙන් එනවා. කොටිය පාගනවා මම පස්සෙන් එනවා. ඈ පොඩ පැටලුනා මම පාගනවා කොටිය පස්සෙන් එනවා මචං. පාල ඉවරුණා ගියපංකු අනුවසා. එතකොට කොටියා පස්සෙන් මෙනවා. මං කරේ වැඩි මං වාහනේ පැන්නා. කොටියා පැන්නා වාහනේට. එතනම ගහක් තිබ්බා. මං නැග්ග මචං ගහට. කොටියත් නැග්ග ගහට. පාල කේස් එක මචං අත්තක් තිබ්බා මචං ගඟ පැත්තට. මම ඒක දිගේ දිව්වා මචං. එතකොට කොටියා පස්සෙන් ආවා මචං. ඔබ කියන්නේ මචං ඒ අතේ මේ ගඟටනේ අත්ත කඩාගෙන මම වැටුණා ගඟට. වෙලාවට මචං මට පීන ගන්න පුළුවන් නේ. ඒක නිසා මම ගොඩ ගියා මචං. අනේ එතකොට කොටියා ඇයි යකෝ ගොන් සබියෝ? දැන් උඹේ යාළුවෝ කොටියද මමද කියන්නකො? තොපිලා කොටිය මොකාවි? ඒ මොංගතාගේ මාංශද? ඇයි ඔබට වැඩක් නැහැ නේ මං ඒකින්? හා